මා ඉතාමත් සතුටු වෙනවා. අපේ මහා ජාතික සංස්කෘතික මංගල්‍යයක් වන ප්‍රධාන වශයෙන් අලුත් සහල් මංගල්‍ය ජයශ්‍රී මා බෝ සමිඳුන්ට පූජා කිරීමේ, විශේෂයෙන්ම අස්වැනු පූජා කිරීමේ 50 වන වතාවටත් ඉතාමත් උසස් ලෙස සංවිධානය කරමින් මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගී වීමට අවස්ථාව ලැබීම පිළිබඳව අලුත් සහල් මංගල්‍ය වගේම අලුත් අස්වැනු බුදුන් වහන්සේට පූජා කිරීම, දෙවියන්ට පූජා කිරීම අපේ රටේ පමණක් නොවේ, විශේෂයෙන්ම ආසියාතික සංස්කෘතීන් තුළ ලෝකයේ රටවල් ගණනාවක ප්‍රධාන වශයෙන් ආසියාගරේ ඉතාමත්ම දිගු ඉතිහාසයක් තිබෙන කීර්තිමත් කතාන්තරයක්. බෞද්ධ හින්දු සමාජය මේ කටයුත්තේදී ප්‍රමුඛත්වයේ තිබෙනවා. ඒ නිසා අපිට මේ අලුත් සහල් මංගල්‍ය පිළිබඳව කතා කරන විට අස්වැනු නෙලීම, අලුත් අස්වැනු පූජා කිරීම බුදුන් වහන්සේට, ඒ වගේම දෙවියන් වහන්සේලා වෙත පූජා කිරීම ඒ දීර්ඝ ඉතිහාසයක තිබෙන මහා සංස්කෘතික මංගල්‍යයක් වගේම ඉතාමත්ම පුණ්‍ය මහා කටයුත්තක් බව ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා 50 වන වතාවට අපිට අද උතුම් ජයශ්‍රී මා බෝ සමිඳුන්ට, බුදුන් වහන්සේට මේ උතුම් අස්වැනු පූජාව අලුත් සහල් පූජා කරලා, ඒ වගේම මේ පැණි ගිතෙල් ඒ අනිකුත් සියලු පූජාවන් කරලා මේ සියල්ලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ලබන්නා වූ ආශිර්වාදය තුළ අපේ රට ආහාරවලින් ස්වයංපෝෂිත වීම, සහලින් ස්වයංපෝෂිත වීම, අස්වැනු සාර්වත් වීම, අටුකොටු සරුවීම, කලට වැසි වසීම, මුළු මහත් ගොවි ජනතාව ප්‍රමුඛ සමස්ත ජනතාවට යහපත් සමෘද්ධිමත් ආර්ථිකයක් ඇතිවීම කියන කරුණුයි. මේ කරුණු මුල් කරගෙන කටයුතු කිරීමේදී අපි ආධ්‍යාත්මික වශයෙන් බෞද්ධයන් විදිහට මේ උතුම් පුණ්‍ය කටයුතු කරනා වගේම රජයක් විදිහට ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත්, කෘෂිකර්මාන්තය දියුණු කරන්නත්, වාරිමාර්ග ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්නත්, ගොවි ජනතාවගේ දුප්පත්කමින්, දරිද්‍රතාවෙන්, අසීරුකම්, අමාරුකම් වලින් ගොඩ ගැනීමට රජයක් විදිහට මේ නව රජයේ පහුගිය අවුරුදු 2ක කාලය තුළ ඉතා වැදගත් පියවර රාශියක් තබලා තිබෙනවා. පසුගිය නොවැම්බර් දෙසැම්බර් මාසයේ ඇති වූ නියඟ තත්ත්වය මුල් කරගෙන නියඟයට ලක් වූ ගොවි ජනතාවට සැහැල සහන සැලසීමේ කාර්යයේදී මට මතකයි උතුරුමැද පළාත ප්‍රමුඛව මීට පෙර ඉතාමත් බරපතල නියඟයක් ඇති වුණා 2013. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමල, ඒ වගේම උතුරු ප්‍රදේශය විශාල වශයෙන් අස්වැනු ගන්න බැරුව ගියා, වගා කරන්න බැරුව ගියා, විශාල නියඟයකට ලක් වුණා. නමුත් ඒ වෙලාවේ ගොවි ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ගොඩ ගන්න සුභසිද්ධිය සඳහා එවකට කිසියම් සහනයක් ලබා නොදුන්නත් මේ අවස්ථාවේ මා දන්නා පරිදි නියඟයකට ලක් වූ ජනතාවට මේ තරම් සහනදායි වැඩපිළිවෙලක් අපි මේ රජයේ විදිහට ආරම්භ කළ වැඩපිළිවෙල මීට පෙර කිසි කෙනෙක් ආරම්භ කර නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. දැන් මේ දිනවලත් අපි සිංහල අලුත් අවුරුදු උදාවට කලින් ඒ නියඟයට ලක් වූ ගොවි ජනතාවගේ බැංකු ගිණුම්වලට රුපියල් මිලියන 7000කට වැඩි ප්‍රමාණයක් දැනටම බැංකුවලට භාණ්ඩාගාරයේ නිදහස් කරලා තිබෙනවා. දීර්ඝ කාලයක තිබුණු ඉතාමත්ම සෝචනීය කඳුළු කතාව තමයි ජලය පිළිබඳව ප්‍රශ්නය අදත් මුහුණ දෙන ප්‍රශ්නය. මේ සඳහා විසඳුම අවුරුදු 50ක් 60ක් මේ රටේ සාකච්ඡා කළා, කතා කළා. නමුත් මම කෘෂිකර්ම ඇමතිවරයා කාලේ මුල්ගල් තබලා ආරම්භ කරපු මොරගහ කන්ද කළුඟඟ ව්‍යාපාරයේ කටයුතු අවුරුදු 5ක් නැවතිලා තිබුණත් නැවත ඒ කටයුතු ආරම්භ කළා වගේම පසුගිය අවුරුදු 2 මාසයේ ඒ ව්‍යාපෘතිය අපි කඩිනම් කළා, කාර්යක්ෂම කළා. අපිට පුළුවන්කම ලැබුණා මීට මාස 4කට කලින් මොරගහ කන්ද ජලාශය ජලයෙන් පුරවන්න පුළුවන්කම ලැබුණා. අද ක්‍රියාත්මක වන මොරගහ කන්ද කළුඟඟ යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය, පොළොන්නරුව දිස්ත්‍රික්කය,
කුරුණෑගල දිස්ත්‍රික්කය ඒ වගේම උතුරු පළාතට යහපදව තිබෙන ප්‍රදේශ කීපයක් ගත් විට දැනට ක්‍රියාත්මක වන වාර්ය යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණ මීට පෙර මා දන්නා පරිදි සිංහල රජ දවසින් පසුව තමයි මේ කෙරෙන්නේ. පහුගිය සතියේ ක්වෙට් රජය අපිට සල්ලි අනුමත කෙරුවා කළුගඟ සහ මොරගහ කන්ද ජලාස අතරේ ඉදිවෙන කිලෝමීටර් 7ක උමංගය සම්පූර්ණයෙන්ම කැණීම් කටයුතු සහ ඒ කටයුතු සම්පූර්ණයෙන් කිරීම සඳහා ඒ මුදල් ලැබුණේ අපිට පහුගිය සතියේ. අපි ඒ මුදල් අනුමත කරගත්තා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 600කට වැඩි ගණනක් මේ වසරේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ සඳහා මුදල් ලැබිලා තිබෙනවා. අපි මොර්ගහ කන්දෙන් ඉහළ ඇලහැර යෝජනා ක්‍රමය යටතේ. ඒ වගේම මොර්ගහ කන්ද කළුගඟ ව්‍යාපාරයෙන් වයඹෑල යෝජනා ක්‍රමය යටතේ. ඒ කටයුතු මේ වන විටත් මූලික කටයුතු අපි අපේ හාමුදුරනේ අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා එය තමයි උතුරු මැද විදිහට ගත් විට රජරට ගොවි ජනතාවට දීර්ඝ කාලයක තිබුණු ඉල්ලීම. මේ පිළිබඳව බොහෝ වෙලාවට සමාජයේ සාකච්ඡා කළා, මැතිවරණවලදී කතා කළා. නමුත් අපිට පුළුවන්කම ලැබුණා ඒ උතුම් කාර්ය රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඒ තුල අපි විශ්වාස කරනවා රජරට ජනතාවට වගේම වයඹ උතුරේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ඇතුව ගොඩනගෙන්න පුළුවන්කම ලැබෙයි කියලා හිතා. ජලයේ ටික ගොවියාට ලැබෙනවා නම්, බිම වෙන් කරලා දෙනවා නම්, අවශ්‍ය හොඳ මිලක් විලඳපලක් තිබෙනවා නම්, කලට පොහොර ටික ගන්න රජයේ කටයුතු සලසනවා නම්, එය තමයි ගොවි ජනතාවට කරන්න පුළුවන් ලොකුම සේවය කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම පහළ මල්වතුය ව්‍යාපාරය මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩ අපි ආරම්භ කරලා තිබෙනවා. ඒවා යෝධ වාර් ව්‍යාපෘති අපි ආරම්භ කළේ දැන් මාස 4-5ක්. ඒ නිසා තවම හි පෙනුමක් නැහැ, තව මේ පිළිබඳව ලොකු ප්‍රචාරයක් නැහැ. නමුත් මේ වැඩ කටයුතු කෙරීගෙන යනකොට මම විශ්වාස කරනවා අනුරාධපුර පොළොන්නරුව තිරිකුණාමල ඒ වගේම කුරුණෑගල මේ ප්‍රදේශවල විශාල සංවර්ධනයේ කෘෂිකර්මාන්තයේ ගොවි ආර්ථිකයේ පරිවර්තනයක් ඇති වෙයි කියලා හිතන්. ඒ නිසා රජයක් විදිහට මේ සංවර්ධන කටයුතු වලදී කරන වාරි ශේෂ්ත්‍රයේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ කෙරෙන්නා වූ පරිවර්තනයන් වලදී දීර්ඝ කාලයක බලාපොරොත්තුව තමයි උතුරේ ජනතාවගේ. ඉරණවිලට ඉරණවිල ජලාශය දක්වා ජලය ගෙන යාම පිළිබඳව ප්‍රධාන වශයෙන්ම උතුරු මැද මහඇල කටයුතු ආරම්භ කිරීමත් ඒ තුළින් ඉරණවිල ප්‍රදේශය දක්වා උතුරු ප්‍රදේශය දක්වා එතනින් එහාට ජලය ලබා ගැනීමේ කටයුතුත් මහකනදරාවෙන් එහාට මේ සැලැස්ම තුළ තිබෙනවා ක්‍රියාත්මක වෙනවා. අති විශාල මුදල් සම්භාරයක් මේ සඳහා ලැබිලා තිබෙනවා, වෙන් කරලා තිබෙනවා, ලැබෙමින් පවතිනවා. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා රුවන්වැලි සෑය අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කළ ගොවියෙක් ජනාධිපති වුණාට පසුව ඒ බලාපොරොත්තු ඉෂ්ට වීම පිළිබඳව ඒ නිසා ඒ වෙනස්කම් කරන්න මූලික කාර්යයන් මේ වෙන විට අපි කරලා තියෙනවා, කරගෙන යනවා. එහි ප්‍රතිඵල විශේෂයෙන්ම පෙනෙන දේ මේ වර්ෂයේ අවසන් වන විට ලබන වර්ෂයේ වෙන විට ප්‍රධාන වශයෙන්ම අපිට දැක ගන්න පුළුවන් ප්‍රදේශයේ ජනතාව විදිහට.